විනාඩියෙන් අපි ක්ලාස් එක පටන් ගමු ළමයි ජොයින් වෙලා ඉන්න අයත් එක්ක දැන් විනාඩි 5ක් විතර බැලුවා හරි so good evening ළමයි අපි ක්ලාස් එක පටන් ගමු so before starting the class හැමෝටම පේනවද screen එකේ තියෙනවා දිනසාර කියලා වැඩසටහනක් ගැන මම දැන් මුලින්ම අපි පන්තිය පටන් ගන්න කලින් ඒක ගැන විස්තර ටිකක් කියලා අපි පටන් ගමු හරි දිනසාර වැඩසටහන ළමයි මේ දිනසාර වැඩසටහන කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි දැන් මෙච්චර කල් අපි ඕගොල්ලෝ ඉගෙන ගත්ත විෂය කරුණු විෂය දැනුම ඒ දේවල් තියෙනවනේ අපි ඒ දේවල් වල කොච්චර හොඳට ඉගෙන ගියාද ඕගොල්ලෝගේ කුසලතාවන් මොනවාද ඕගොල්ලෝගේ ප්‍රවීණත්වය කොහොමද කියලා බලන්න පුංචි විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ අපි ඒ දේවල් මයින්න ක්‍රමයක් සෝදානම් කරලා තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ මේ දිනසාර වැඩසටහන කියලා. දැන් එතකොට මේ දිනසාර වැඩසටහනේ අපි එක එක ශ්‍රේණි වලට අදාළව ඔයගොල්ලෝගේ කුසලතා මැනලා ඒකෙන් වැඩිම දක්ෂතා පෙන්නන ළමයින්ට ටෑගි ඒ වගේම සහතිකපත් ප්‍රදාන කිරීමේ වැඩසටහන තමයි මේ දිනසාර වැඩසටහන කියන්නේ. හරි. එතකොට මේකට සහභාගී වෙන්නේ කොහොමද? ළමයි දැන් ඔයගොල්ලෝ ඔයගොල්ලෝ මං හිතන්නේ හැමෝටම සහභාගී වෙන්න පුළුවන්. මොකද ඔක්තෝබර් මාසෙට ඔක්තෝබර් මාස කියන්නේ ලබන මාසෙ. ලබන මාසෙට අදාළ පන්ති ගාස්තු ගෙවලා ශිෂ්‍යාංකයක් ලැබෙනවනේ ඔයාලට. ඒ ශිෂ්‍යාංකය ලබන මාසෙට අදාළ ශිෂ්‍යාංකේ තියෙන හැමෝටම මේ දිනසාර වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. ඊට අමතරව ළමයි ඕගොල්ලන්ට විතරක් නෙමෙයි ඕනනම් පිටායටත්. පිටායටත් පුළුවන් මේ දිනසාර වැඩසටහනට සහභාගී වෙන්න ඔක්තෝබර් මාසෙට අදාළ ශිෂ්‍යාංකය ලබා ගත්තට පස්සේ. ඒ වගේම තමා තව දැනුම් දීම් ටිකක් කරන් තියනවා ළමයි හැමෝම දහම් පාසල් සහභාගී වෙනවද කොබන් දහම් පාසල් සහභාගී වෙන අය රේස් හෑන්ඩ් කරන් බලන්න ඕකේ වෙරි ගුඩ් ගොඩක් අය සහභාගී වෙනවා ළමයි අපේ දහම් පාසල් දැනට තියෙන 6 වසරේ ඉඳන්නේ අපි ඔක්තෝබර් මාසේ ඉඳන් සැල්සුම් කරලා තියෙනවා දහම් පාසල 1 වසරේ ඉඳන් 5 වසරේට පටන් ගන්න. එතකොට ඔයාලගේ නංගිලා මල්ලිලා ඉන්නවනම් ඔයාලට පුළුවන් දහම් පාසලට සම්බන්ධ කරන්න. ඒ දහම් පාසල සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒක ඇත්තටම සමාජ සත්කාරයක් වගේ ඔයාලට දහම් දැනුම ඒ වගේම ගුණ ධර්ම වර්ධනය කරගන්න මම හිතන්නේ ගොඩක් ලොකු පිටිවහලක් වෙයි. දහම් පාසලට පොඩි අය ඉන්නවනම් ඒකේ ඉඳන් පහවසර වෙනකම් එයාලව සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ පන්ති ළමයි 3 ඉඳන් පහවසර වෙනකම් පන්තිත් පටන් ගන්න I-learning ආයතනයේ සැලසුම් කරලා තියෙනවා I-learning college ආයතනයේ. එතකොට ඉස්සරහට අපි 3 වසරේ ඉඳන් 5 වසර වෙනකන් ශිෂ්‍යත්ව පන්තිත් පටන් ගන්නවා. ඒ වගේම 1 වසරේ ඉඳන් 5 වසරට වෙනකන් දහම් පාසලත් පටන් ගන්නවා. හරි. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට තව ත්‍යාග දිනා ගන්න තව එක් අවස්ථාවක් දීලා තියෙනවා. ළමයි ඔයාලගේ කැමැති ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් මේ ආයතනයට ඔයාලගේ යාළුවෝ ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ දැන් 6 වසරේ ඔයගොල්ලන්ගේ 6 වසරේ යාළුවෝ ඉන්නවනම් පන්ති හොයන අය ඉන්නවනම් මේ අපේ ආයතනයට සම්බන්ධ කරන්න. එතකොට ආයතනයේ වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. ඔයගොල්ලෝ හරහා වැඩිපුරම ඔයගොල්ලන්ගේ යාළුවන්ව සම්බන්ධ කරන ළමයින්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ වැඩසටහනකුත්. ඒ ලැබෙන ත්‍යාග ගැන මේ දිනසාර වැඩසටහනේ ලැබෙන ත්‍යාග ගැන ඉදිරියේදී ආයතනයෙන් දැනුම් දෙයි. අනිත් එක තමයි ළමයි දැන් මේ I-learning college මේකේ ගොඩක් අහන ප්‍රශ්න තමයි ස්කූල් පටන් ගත්තාම මේ ක්ලාසස් නවත්තනවද කියලා. නෑ ළමයි අපි ස්කූල් පටන් ගත්තාම ක්ලාසස් නවත්තන්නේ නෑ. අපි මේක දිගටම කරගෙන යන වැඩක්. ඔබොන්ට ස්කූල් පටන් ගත්තට පස්සේ මේ වගේම පුරුදු විදිහටම අපි ඔන්ලයින් ඔස්සේ මේ ක්ලාසස් හැමදාම තියෙනවා. කවදාවත් මේ ස්කූල් පටන් ගත්තට පස්සේ නවත්තන්නේ නෑ කියන කවුරුත් බය වෙන්න එපා. දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. අපිට ළමයි ප්‍රශ්න අහලා තියෙනවා. හරි
දහම් පාසලේ ළමයි ඔයගොල්ලෝ හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන් මං හිතන්නේ මේ ගෲප් එකේ ලින්ක් එක දාලා තියෙනවා දහම් පාසලට ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම නොමිලේ කිසිදු අය කිරීමක් කරන්නේ නැහැ ඒක අර සමාජ සත්කාරයක් විදිහට තමයි අපි කරගෙන යන්නේ ස්කූල් පටන් ගත්තට පස්සෙත් ඔන්ලයින් අපි උගන්වීම් කටයුතු කරනවා මේ විදිහටම තමන් කිසිම ළමේ බය වෙන්න බා ස්කූල් පටන් ගත්තාම ක්ලාසස් නවත්තයි දෙක පාට එහෙම නැහැ ළමයි අපි දිගටම මේ ක්ලාසස් කරනවා ඔයගොල්ලෝගේ එක්සෑම්ස් ඔක්කොම මේ භාගයේ දේවල් ආදිය තියෙනවා ඒකෙහිඳ මේ සාමාන්‍ය ක්ලාස් එකක් වගේම අපි ඉස්සරහටත් තියෙනවා මේවා ඒකෙහිඳ කවුරු බය වෙන්න බා ස්කූල් පටන් ගත්තාම එක පාට ක්ලාසස් නවත්තලා දායිද කියලා ඒ වගේම තමයි ළමයි තව එක දෙයක් තියෙනවා विशेष क्रम अक्टोबर क्लास शिष्यांक අපි පඩි විශේෂ ක්‍රමවේදයක් තාම ඕගනයිස් කරගෙන ඔයගලන්ට මේ තරඟේ පවත්වලා ඔයගලගෙන් දක්ෂතම සිසුසුසුන් වටාර ගන්නවා ඒක තමයි මේ දිනසාර වැඩසටහන කියන්නේ හරි අපි බලමු ඔයාලට ප්‍රශ්න තියෙනවද කියලා දැන් කොබන් ප්‍රශ්න තියෙන අය අහන්න හරි අහන්න බලන්න ප්‍රශ්න තියෙන අය ප්‍රශ්න තියෙනවද टीचर इधर मतलब हमारा पौराणिक कराने में भाग गया था एक नहीं माय आप ये विशेष क्रम में आप पाविच करने वाह तामा आप ये ऑल द किया नहीं को हम द एक मनोवाद ओगल ने कराने इन्ने में बन सकता है क्या ला एक रहस्य ओगल ने दाद वाला हाल बोले हम मनोवाद दिया नहीं क्या एनी प्रॉब्लम्स नो राइट प्रश्न मैडम मैं एक वर्ष रिदम पहावा से रिदाक वाक हम दे ग्रुप पे कर ज्वाइन वेने आ एक वर्ष रिदम पहावा से रिदाक तो हम पासल पावतन तीरने कर लिए रो ना मैं एक ही ग्रुप पे कर मांग ही था ना आधा सौ दाला तीन बने तो मैं आधा इंस्टीट्यूट के दाला तीन बा मैं लिंक के का देखा देखे एक वर्ष वर्ल्ड आधा लिंक्स वगैरह दाल दी टेलीग्राम ग्रुप पे कर ज्वाइन वेने किया ये लिंक्स वाले ज्वाइन वेने पढ़ो हरे था उमनंद प्रश्न दिए मैडम प्लीज अनिवार्य ඉන්ස්ටිටියුට් එකේ නම්බර් එක දාලා තිබ්බ ශිෂ්‍යංක ලැබුණ නැති අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න කියලා ඒ දැනුවත් කරන ශිෂ්‍යංක ඉල්ල ගන්න හැමෝම හවුද නුවන් what's the problem madam
ඒ ලින්ක් එක යන්න මැඩම් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේද මැඩම්? නැළම ඒකේ මේ ලින්ක් එක නම් තිබ්බ Telegram group එකට නේද? Telegram group එකට join වෙන්න පුළුවන් ඒ ලින්ක් එකේ. Telegram app එක තියෙන්න ඕනේ නේද? Telegram. මැඩම් thank you madam. මැඩම් මම මැදට ඕනේ. එතකොට මුල පාඩම් ටික මට නැණි. මොකද්ද? මම මැද ජොයින් මැදදි තමයි ජොයින් වුනේ මට මුල පාඩම් ටික නැණි. මුල පාඩම් කියන්නේ ඔයා මොන මාසෙ ජොයින් වුනේ? මේ මාසෙ මැද. මේ මාසෙ මැද. එතකොට ඔයාලට මිස්සලා තියෙන ලෙසන්ස් මං හිතන්නේ රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන් ඉන්ස්ටිටියුට් එක අරහ. මේ මාසෙට අදාළ. හරි. Thank you teacher. හරි. ළමයි වෙන ප්‍රශ්න නැහැ නියම්. තව ඔයගොල්ලන්ට මොනව හරි ආයතනෙන් ගැන මේ වැඩසටහන් ගැන ප්‍රශ්න තියෙනවා නම් ආයතනයේ නම් එක දාන්න වැඩිදුර විස්තර සඳහා මේ අංකයට ඔයගොල්ලන්ට කතා කරලා දැනගන්න පුළුවන්. හැමෝම කතා කරන්න එපා. මං කියන ඔයගොල්ලන්ට දැනගන්නම මොනව හරි ප්‍රශ්න විසඳ ගන්න බැරි ප්‍රශ්න තියෙනවා නම් මේ අංකයට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. හරි. ඒ ජාග මම දරාඩිය වැඩ එහෙම දාන විදියට දානවා දැන් නම්බරේ මොකක්ද නම්බරේ මම ගෙදරට දාන විදියට දානවා දෝක මේ ෆෝන් වලට නම්බෙකද නම්බෙක ෆෝන් එකට දාන්න මොකටද නම්බෙක ලියාගන්න ළමයි මේ බෝඩ් එකේ දාලා තියෙන නම්බෙක නම්බෙක තෝරද මේ ගෙදර වැඩ දානවා වගේ කියලා නේ 0744 168 3000 මේක ඉන්ස්ටිටියුට් එකේ නම්බෙක ඔයගොල්ලන්ට තව වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මේ නම්බෙට කෝල් කරලා දැනගන්න පුළුවන් කතා කරලා හරි අපි දැන් පාඩමට එමු මේ දිනසාර වැඩසටහන ගැන ප්‍රශ්න තියෙනවද ශිෂ්‍ය අංක ගැන ළමයි ඒවා ඉන්ස්ටිටියුට් එක එක්ක සම්බන්ධ වෙලා ඒ දේවල් කතා කරන්න හරි හරි අපි දැන් අපේ පාඩමට එමු දැන් මතකද ගිය සතියේ ගන්න පුේවා ගිය සතියේ ගන්න පො මතකද කොබන් රෙස් හෑන්ඩ් කරන්න මතකය good ළමයි මම group එකට දාලා තිබ්බ ටියුට් එක දැක්කද දැක්කද group එකේ ටියුට් එකක් දාලා තිබ්බා okay කරාද ඔයාලා හරි අපි ඒක discuss කරලා අපේ පාඩමට එමු हरी पलवेनी प्रश्न मुखदर एंड write down 5 sentences ඒ කියන්නේ මොකක්ද මේ පින්තූරේ දිහා බලලා මොනවා හරි වාක්‍ය පහක් ලියන්න කියලා තියෙන්නේ හරි ඔයාලා ලිව්ව වාක්‍ය පහක් ගන්න බලන්න මට chat එකේ ඔයාලගේ answers බලන්න අපි හරිද කියලා බලමු ඊට පස්සේ discuss කරලා මම විනාඩියක් දෙන්නම් හැමෝම දාන්න බලන්න answers ළමයි මේ ටියුට් එක මම group එකට දැම්මාද කවුරුත් කියන්න බෑ ටියුට් එක නැහැ කියලා මම group එකට දැම්ම ටියුට් එක group එකේ messages බලන්න ඕනේ හරි අපි අහමු
අපි කවරන්න මියුට් කරලා හම්කෝ ඔබලන්ට ආන්සර්ස් කියන්න කැමති අය රේස් හෑන්ඩ් කරන්න අපි යාලට chance එක දෙමු කොබලන් රේස් හෑන්ඩ් කරන්න ආන්සර්ස් කියන්න කැමති අය හරි අපි chance එක දෙමු දෙනෙත් 0698 දෙනෙත් हरे देने और आप क्या बने इसका वाक्य क्या This is a feature of a main road. Very good. आ मैं पिंटू ने मुखाक दिया मैं main road एक का पिंटू हो रहा नत्ता अपनी क्या बोला टाउन एक का पिंटू हो रहा main road यार क्या दिए ने मैं पिंटू हो रहे main road एक का पिंटू हो रहा हरे very good. मेन रोड मेन रोड किया लगा ना पुलवा नेतनांग समाहरण टिकी आने पुलवा में का टाउन ने का ये वागे मैं पिक्चर का मुखाक्त के ना हाँ दुन्ना ना पुलवा तेरो नाथ में का ये वो विधि है दिस इज अ पिक्चर ऑफ अ मेन रोड ये मानते थे ना टाउन मुखाक्खरे मैं पिंटू ने मुखाक्त के लिया नॉन एक लिया ने को हमने दिस इज अ पिक्चर ऑफ केला डाला अर्थ एंड केला क्या लगाया विधिर डाला पिंटू ने मुखाक्त के लिया नॉन मैं के तेरुना आदि ना द को बालं तेरुना आदि ना द केल डांस आट्टे की ना मैं ऑल तो माँ पिंट करने बैक केल डालती हूँ ना मैं इट्स नॉट माय प्रॉब्लम किड्स मामा ऑल मामा स्पॉटलाइट डाला थे याने Wait, wait. I will check that again. Put that in the bala. Yes, mama spotlight dal tiyan. Ek hinda me. Only comment mama side again pair on. Har. So it's okay. In karan mere na question na side again pair on mangi tan. Devani ek. අපි අහමු දෙවනි වාක්‍ය කාගෙන් හරි කොබන් රේස් හෑන්ඩ් කරන්න. හරි පිට බලමු. කවුද? සෙට් මී අමන්දා. කියන බලන්න. යස් කොබන්ද. සෙට් මී මඩ හරියට ඇහෙන්නේ නැහැ පොඩ හයියෙන් කියන පුද්දෝ. There are many people. There are many people in the road. There are many mukhakda. Many people. Hariye tahunne. Hari set me it's okay. Main aaj pata chatte ke daan. Mere many people loge tahunne. Mere hariye tahunne. Api sab kine. लवण्य Yes. What sentence? The boy and girl going to school. Ah, good. The boy and the girl going to school. Huh. හැබැයි the boy and the girl එකෙන් පස්සේ අපිට දාන්න වෙන ළමයි helping verb එක. එතකොට the boy and the girl කිව්වොත් දෙන්නේ නැහැ. කියන්නේ බහුවචනයි. The boy and the girl are going to the school. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන්. එක දෙකට කඩලා boy is going to the school girl is going to the school එහෙමත් නැත්නම්
kids, two kids, two children are going to the school, two kids are going to the school. එවගේ කොට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්. Set me ke kak daal duna, there are many vehicles and many people in the road. Okay. They are name, they are. They are. They are. They are. Kiyala apita kiyanna puluwan me penthura tiyena dewal gana. Monawada? Godak wahana tiyenawa. There are many vehicles. Many wahana walata api English walin kiyanne mokakda? Vehicles. Vehicles. ළමයි සෙට් මිගේ වාක්‍ය වෙරි ගුඩ් ගොඩක් දිගයි හොඳ වාක්‍යයක් හැව ස්පෙලිං මිස්ටේක් තියෙනවා ඕගොල්ලෝ පිච්චර් ඩිස්ක්‍රිප්ෂන් එක දුන්නාම ළමයි ඔල්වේස් ට්‍රයි ටු මේක් ඉට් අ සිම්පල් සෙන්ටෙන්ස් ඒ කියන්නේ සෙට් මිගේ වාක්‍ය ගොඩක් හොඳයි ඒ වුණාට ඔයාලා පුළුවන් තරම් ඒ කියන්නේ වචන පහකට විතර සීමා කරන් ට්‍රයි කරන්න මොකද සමහර වෙලාවට දිග ඔය කැම් පිච්චර් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයාලගෙන් SS ලියන්න හරිද සමහර වෙලාවට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ උපරිම लेकिन अब हम सारे में वचन हतरा को ततुलत करना है भाई वचन पहाड़ के तरह सीमा के लिए कोई वाक्य सरल वाक्य गुड नंबर लिया ना मुकदे गोले बलाने पिच्चे के वर्ल्ड आइडिया का आ रहा है ना वाक्य गुड नंबर ने पुलों अंदर किया ना दे हर दो ऐसे कुछ समारोह लाड़ गुड़ा आप दिगर आप लिया ना गया समारोह लाड़ मुल्टी का हरूना तागटी के मिस्टेक सिंबो दे वाक्य लाखों ने इतनी एक हिंदो गोले पुलों अंदर पिच्चे डिस्क्रिप्शन ने का कर शॉर्ट एंड स्ट्रेट लिया ना कर दो ना हर दो There are many vehicles. අපිට කියන්න පුළුවන් ඉන්න picture පින්තූරේ නැත්නම් in the town in the road in the picture පින්තූරේ එහෙම නැත්නම් පාරේ එහෙම නැත්නම් town එකේ එහෙම ලියන්න පුළුවන්. set me තව දාලා තිනවා there are many people කියන එක ඒකත් ලියන්න පුළුවන්. තව මොනවද? අපි Raise hand කරන් ඉන්න එක්කෙනට chance එකක් දෙමු බලන්න. පේශල ඕ පේශල. Yes. Yes, what is the sentence? A boy is riding bicycle. A bicycle. Riding a bicycle. Bicycle. A bicycle. Very good. A boy is riding. Riding. Padinama. A bicycle. Bicycle. Can you spell it? B I C Y C L E. Good. I'm sorry. I missed you. To a girl and a boy are going to the school. अभी एक अत्लियम। मतलब पाऊने या दुकान ही थे। एक अत्लियम। A boy and a girl and a girl are going to the school. A boy. फिर मिला मेरे कोई and a girl. यार ला मेरे कोई कि वो हमें देने के लिए तो कट आए नहीं बहुवचन आए आ going to the school. तेरे नजरा माय හරි අපි තව එකනට චාන්ස් එකක් දෙමු බලන්න නවීත් නවීත් බිඳුව 613 grandmother buy vegetables. අපි සාමාන්‍ය ළමයි මේ පින්තූරයක් බැලුවාම කියන්නේ අර මේ මොහොතේ අපිට ඒකේ පේනවනේ. එතකොට අපි කියන්නේ මේ මොහොතේ තරයා මිලදී ගමෙන් සිටිනවා කියන ඒ අදහසයි. එතකොට අපි ගොඩක් වෙලාවට ළමයි මේ වාක්‍ය ලියද්දී ing දාලා තමයි ලියන්නේ. හරිද?
එතකොට අපි ලියන්න ඕනේ grandmother a grandmother හරිද මේ picture description වල එතකොට grandmother කියන්නේ එක්කෙනෙක් හින්දා අපි is දාලා buy නෙමේ buying buying vegetables තේරුණාද හරි අපි දැන් බලමු ඔයගොල්ලෝ chat එකේ දීලා තියෙනවා සමහර answers grandmother is a buying the vegetables name is buying vegetables the woman is going to the office very good api balamu this is a picture of a main road good there are boy name there is a boy ai ekkenek nan api odanne is kiyana pade there is a boy riding a bicycle there are a lot of people in this picture one girl and one boy ah dannone helping verb ek am the is the ah de kiyana ke dannone ah running fast akuru werdi denet there is a yellow car in the picture very good aunt is buying the watermelon good aunt is buying the watermelon good hari very good lamai saw balamu the boy ek lamai aa enne e kiyanne am miss a idana vidhiya man walata adu kiyala denna meken passe hari me tika therunada kiyanna dan me wakya ogolna godna ga gan theruna mewa vibhage di ahanna puluwam pinthure yak balala wakya tika liyanna hari man dan walata kiyala denna am miss a godna gana vidhiya හරිද m is adanne mona mage dewal walata de kiyawa picture description walata de m is ayedena vidhiya harida lamai picture description ekedi harida api katha karanne api ai wage padayak picture description neme samanya vartamana kale me mohothe min tiyana deyakadi api ai wage pada ai kiyana padayata apita danna puluwan එකම helping verb එක am I am එක අපිට තව මොනවා හරි ඒව දාලා දික් කරන්න පුළුවන් වාක්‍ය හරිද අපි is දාන්නේ අපි හිතුවා they are එක අපි they are is මෙතන they are is ආද කියලා අපි බලන they are is a tree දැන් බලන්න මෙතන tree කියන එක කිව්වොත් එකයි එක ගහයි එතකොට එකක් තියෙන ඒවට අපි දාන්නේ is හැබැයි අපිට ගොඩක් තියෙන ඒවා තිබ්බෝ trees වගේ ගස් කියන්නේ ගොඩක්. එතකොට අපි දාන්නේ ආ දෙයා එක. ඒ වගේම තමයි අපි කරන කතෘත් එක. ඒ කියන්නේ කරන කෙනෙක් හිටියොත් mother mother අම්මා උයන ගමන් කියන්නේ කොහොමද mother cooking නේ. මෙතෙන්ට මදයි කුකුණුයි මැද්දේ අපි am හරි is හරි ආ හරි දාන්න ඕනේ. අම්මා කියන්නේ එක්කෙනයි. එතකොට අපි දාන්නේ is. අපි කිව්වෝ dogs බල්ලෝ සෙල්ලම් කරනවා සෙල්ලම් කරනකොට අපි කියනවා play හැබැයි picture description එකේ නම් ing යොදනවා මේ මොහොතේ මෙමින් තියෙන දෙයක් හින්දා හැබැයි dogs කිව්වොත් plural එතකොට දාන්නේ a ඒ කියන්නේ අපි ඒක වචන පදවලට be verb එක වෙනුවට අපිට දාන්න පුළුවන් is බහුවචන පදවලට දාන්න පුළුවන් a වාක්‍ය අනුව i කියන පදේ දුනොත් අපි am කියන එක දානවා තේරුණාද තේරුණාද නැද්ද හරි ඔයාලා දැන් ළමයි කොහෙද නිකන් පොත අරගෙන උඩින් නිකන් am is කියලා am is ආ කියලා පුංචි ටොපික් එකක් වගේ ලියාගෙන මාතෘකාවක් වගේ ලියාගෙන මෙන්න මේ am මෙන්න මේ වාක්‍ය පහ ලියාගන්න කයිද කතුන හතරයි පහ මේ වාක්‍ය පහ ලියාගන්න තේරුණා නේද මයින්ට
ලමන්නා තේරුණාද? යස් නපඩ රයිස් හෑන් කරන් අත අත උස්සන්. ආ ඕකේ ගුඩ් ගුඩ්. අපි පොඩ්ඩක් බලමු ආලා. නෙත්මි තේරුණාද? තේරුණාද අත උස්සන්න ළමයි? ආ ගුඩ්. අක්ලා රසලී සිදංගනා තේරුණාද? තේරුණා මම තවසන් ළමයි මියුට් කරන්න බෑ මං හිත අන්මියුට් කරන්න බෑ ඔයාලට. ආ වෙරි ගුඩ්. තේරුණා අය තවසන් මං කිව්වාම. චෙනුකි තේරුණාද? අතවසන් තේරුණා නම් ගුඩ්. චමොත් දිව්‍යා තේරුණාද? අතවසන් තේරුණා නම් good කොළම යෝගල වීඩියෝස් ඔෆ් කරන්නේ ආශින්ස තේරුණාද අතවසන් තේරුණා නම් කොහම් කටිය වීඩියෝ ඔෆ් කරා මොකද දෙනත් තේරුණා නම් අත උස්සන්න දෙනත් who's that speaking සද්දක් ඇහෙන්නේ කගෙන්ද තව කවුද හරි ලියා ගන්න බලන්න හැමෝම අපි දැන් කිව්වේ මොනවද අපි මේ පිච්චර් ඩිස්ක්‍රිප්ෂන් වලදී ඈමීසා යදන තැන් ඒ කියන්නේ අපි කියන්නේ එක දෙයක් ගැන නම් एक का देर आ गया ना ये मतलब ते एक का वचन देर आ गया ना अभी उधर ने एरीज बालन में तेरे देर इज अ ट्री सॉरी लम्बे में तेरे उधर आ गया ना गाहक देर इज अ ट्री ट्री की वो एक का गाहक की वो एक का गाहक ये तो कुछ अभी दान ने इज है भाई बालन में का देर आ ट्रीज ट्रीज की वो हम गास क्या ने का बहुवचन එවගේම තමයි අපි දැන් මේ වාක්‍ය වල ඉගෙන ගත්තා boys riding a bicycle ඒ වගේ දැන් අපි කිව්වොත් මොකක් හරි ඒකවචන පදයක්කින් පටන් ගන්නවා නම් mother කිව්වොත් ඒකවචනයි ඊට පස්සේ අපි දාන්නේ is ආ නෙමෙයි ඈමුත් නෙමෙයි ඒකවචන පද වලට is mother is cooking හරි මොනවා හරි අපිට දාන්න පුළුවන් dogs බලන්න dogs කිව්වොත් බහුවචනයි බහුවචන පදයකට අපි දාන්නේ ආ dogs are playing ඒ වගේ අපිට බහුවචන පදයන් නම් දාන්නේ අපි ආ තේරුණාද හරි කොහමද සමහර ළමගේ පුටුව විතරක් පේන්නේ මොකද ක්ලාස් එක වලට පද යන්නේ හැමෝම වීඩියෝස් ඔන් කරන්න අනිත් එක හැමෝම තමන්ගේ නමයි ශිෂ්‍ය අංකය දාලා රීනේම් කරගන්න හරි අපි දැන් පාඩමට එමු ආයෙත් පාරක් දැන් ටියුට් එක අපි මේ ටික කරා ඊට පස්සේ අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට rewrite the following sentences by using capital letters in suitable places හරි මේක අපිට ලියන්න තියෙනවා capital letters සුදුසු තැන් වල ලියලා හරි අපි එක එක එක්කෙනාගෙන් අහමු දහන එක්කෙනා උත්තරේ දෙනවා रेसान करांगे ना आप उत्तर हम
Basini. Basini. Again, my kicking subject cannot end. It's okay, Basini. Lakira or Lakira? Lakira, eh? Lakira. Yes, teacher. Hurry. Matakiano, Palavini, okay. Ekamakaki, my name is Nirmani Pereira. Nirmani Pereira. Pereira. And 25 years old. 25 years old. Hurry. I am killing no one, but it's okay. Hurry. Mataki and make your capital day with thank one other. My name Kirke, Mayake, Palania Kurekan, Immapura, Irasi, Nirman Kirke, Innapura. Hurry. Etcher either. Okay. Hurry. Thank you. Hurry. Balan make it. Walk a patanga and Nakurani war in capital. Api ekadano. I took a Mikey at the Emmakura capital. Name is Nirmani. Kinamak, the good in Nakura capital, when only. Have been Nirmani, Namitruka Latino, Pereira. Pereira Kinovacin is Namak. It's good a Pereira here. Piakura capital, when only. Pereira and with enough shooting printing mistake, yeah, then I am 25 years old in none, but it's okay. I am 25 years old. Hurry. Make a terunada. My name is Nirmani Pereira, 25 years old. Ilangeta tiyenawa. I want to be a doctor, but my sister wants to go to London. Hi. Balamu. Api kahamu. Lavanya. Oh, Lavanya. I capital. Hurry, Tava. London. I'll capital. Hurry. Thank you, Apibalam. Make a D. I can't pate quality but capital when only good. I want to be a doctor, but my sister wants to go to London. I London will capital when London can a son economic. A couple of son economic now. A clean of Palavina capital. Very good. Too many walk here. My favorite. Place is Sigiriya. Ye kahamu. Pikagin dahanni. Vinuti. Hi. Kiyana my favorite place is Sigiriya ke monada capital wenno one. Mayeke Emmakurai, Sigiriyake Sakurai. Sigiriyake Sakurai. Very good. Hari, thank you. Mayeke Emmakuru capital venne, mokada, eken tamai, wakya patanganne. So the Sigiriyake enne mokada, sthana ekena mark, etakota Sakurai capital. Good. Hari. Hataraveni eka. Lama hari me thuna waradiya ikman liya gan api ita passe hatra epa discuss karamu ikmanta
ළමයින්ට තේරුණා නේද අපි මෙච්චර වෙලා කරපුවා? හරි. අපි ඊතර ප්‍රශ්න දෙකකට යන්. ඊළඟ එක. I met her on Monday at Peradeniya University. මම ඒක පොඩ්ඩක් උඩින් ලියන්න. මේ හරි. ඊතර පේනව නේද? පේනව නේද? Yes. I met her on Monday at Peradeniya University. හරි. මම මේ කහමු. අපි මේ කහමු. සෙත් නිය මන්දා කියන්න බලන්න. मेतन पी एक कैपिटल हरी सॉरी सॉरी मंडे हरी वेरी गुड थैंक यू स्थान कैपिटल අපි හතරක් ඉගෙන ගත්තා. පළවෙනි එකේ my name is Nirmani Perera and 25 years old එකේ අකුරු කැපිටල් වාක්‍ය පටන් ගන්න හින්දා Nirmani Perera කියන එකේ පළවෙනි අකුරු දෙක කැපිටල් නමක් හින්දා. දෙවෙනි එක I want to be a doctor but my sister wants to go to London කියන එකේ I කියන එක කැපිටල් මොකද I කියන වචනේ කොහේ යෙදුණත් කැපිටල්. ඊට පස්සේ wants to be a doctor but my sister wants to go to London. London කියන්නේ ස්ථානයක්. ඒක හින්දා එල්ල අකුරු කැපිටල් London වල. තුන්වැනි එක my favorite place is. ආ place කියන එකේ නම මෙතන spelling වැරදි. P L A C E. Sorry එක මේ spelling mistake එක. My favorite place is Sigiriya කියන එකේ my කියා දිවාක්‍ය පටන් ගන්න අකුරු M. එතන M capital. Sigiriya කිව්වහම ස්ථානයක නමක් ඒකට S capital. හතරවෙනි එකයි මෙටෝන් මන්ඩේ ඇට් පෙරාදෙනිය යුනිවර්සිටි කම I වලින් පටන් ගන්න තියෙන I කියන වචනේ කොහේ ආවත් කැපිටල් I. මෙටෝන් මන්ඩේ මන්ඩේ කියන්නේ දිනයක් අපි දිනයක නම් මුල් අකුරු ලියන්නේ මොන වෙන්ද? කැපිටල් අකුරු වලින් අපි ඉගෙන ගත්ත කලින් මන්ඩේ නම් M අකුරු කැපිටල් ඇට් පෙරාදෙනිය අපි ඉගෙනගෙන තියෙනවා ස්ථානයක නම මුල් අකුරු කැපිටල් විය යුතුයි පෙරාදෙනිය යුනිවර්සිටි. අන්තිම එක බලමු we went to see Dr. Nilantha. We went to see Dr. Nilantha. Nilantha Herath to take medicine on last July. To take medicine on last July. මේකප් යහමු කගෙන් දහන්න. යහමු කගෙන්වත් කලින් අහන්න ඇති කෙනෙක්ගේ. විශ්වජිත්. විශ්වජිත්. Yes. මට කියන්න මොනවද කැපිටල් එන්න ඕන දේවල්?
විශ්වජි මොනවද මේක කැපිටල් වෙන්න ඕන දේවල් Is the cat drinking milk? ඒ කියන්නේ ළමයි දැන් අපි මේක දන්නවනේ අපිට වාක්‍ය හොදන්න පුළුවන් මොනවාද cat is drinking milk වගේ අර is කියන කෑලා මුලට අගෙන is the cat drinking milk drinking milk කියලා හල් තියෙනවා හරිද ඔන්න example එක ඊස් දෙවෙනි එකේ ගිය උත්තරේ දිරියනවා yes the කියලා දාන්න ඕනේ මුලින් දැන් මේක නම් no no නම් the cat is not drinking milk Not drinking milk. ये बात से तुम भी नहीं कह रहा हूँ ना उन्हें कहते हैं ना मुखाग्द कराने. The cat is climbing the tree. ये वाके दें. बालान्ना मेक ग्रिड डे से कंप्लीट कराने पुलु बंदे. बालान. तेरुना देखा. हारे. कराने बालान्ना मेक ग्रिड डे कंप्लीट कराने में वागुआ पते ऐंदर गे ना. ओगलोंगे अच्छे पते एक्टिविटीज මේක කම්ප්ලීට් කරන්න බලන්න මම ඔයාලට දෙනවා විනාඩි 5ක් ඊට පස්සේ අපි ඩිස්කස් කරනවා හරිද හරි කරන්න බලන්න ළමයිට තේරුණා නේද kids teruna neda q ek activity 7 ekave wagu anda gena terunada me activity 7 ekave waguwa mulinma anda gannone harida ida passe oyalara tiyene me waguwa histam purawanna bana udaharanayak diila tiyena udaharane palaweni kotuwe liyanna tiyenne prashnayak ahanna one api prashnayak hadala harida dewani eke prashnata uttare thunweni eke The Nokia that is born, so that make it an answer. How did you start drinking milk? Pusa kiri bona mada. Pusa kiri ne bonna hai ne. Ar pintoor asurin thamma me wahan non me tiye pintoor lamai. Everybody is at home kiye ne goggle loga achu pade daase bani pitu tiye ne. Daase bani pitu tiye ne pintoor diha bala. It was now the cat is not drinking milk. Enam pusa mukadde karani kya? Tung bani kotu bili no the cat is flying in the tree. Gahana gi gahena gi no. Tung bani ke tava example ka dil tiye no. Devani ke Are the birds flying? Kurulla egile na mada. Bas uttare thiyena no the birds are not flying. Naha egole egile na. Anne e wage palaweni prashne ahanna one kawuru hari nokarana deya. Ita passe dewani ekak daanna one no kiyala. Apita daanna puluwan egole egile na ena egole monawada karanne kiyana ekata the birds are singing. E wage walata thiyenne ara galapena widihire menna me wakya tika prashna tika wage dala me grid ekak complete karanna. තේරුණාද නැද්ද තේරුණාද නැද්ද හරි කරන්න බලන්න සරලවම කිව්වොත් ළමයි මෙන්න මේ වගුවක් තියෙනවානේ මේ වගුව පින්තූර දිහා බලලා මෙන්න මේ වගුව මේ සම්පූර්ණ කරන්න තියෙන්නේ මේ උදාහරණ දෙකකුත් තියෙනවා මේ උදාහරණ දෙක දිහා බලලා ඒ උදාහරණ වල විදිහට ඔයාලට තියෙන්නේ මෙන්න මේ හිස් තැන් ටික සම්පූර්ණ කරන්න. ඉක්මන් සම්පූර්ණ කරන්න. ඔගලඟ අච්චුපතේ 16 වෙනි පිටුව සහ 17 වෙනි පිටුවේ තමයි මේ පින්තූර තියෙන 16 වෙනි පිටුවේ වගුව තියෙන 17 වෙනි පිටුවේ.
අචුපතේ 16 සහ 17 වෙනි පිටු ඉක්මනට ළමයි हर फिर एक मिनट मैं 5 मिनट्स देना लामाई पिटू अंके दाहत अच्छुपते दाहत ने पिटू अंके अच्छुपत है නේද අචුපතේ 17 වෙනි පිටුව අංක තමයි මේ ටේබල් එක තියෙන්නේ එකෙන් බලාගෙන ඉක්මනට කම්ප්ලීට් කරා ආ ඕකේ වෙරි ගුඩ් ගොඩක් අය ඉවරයි කියලා දාලා තිනවා වෙරි ගුඩ් ළම මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ට සරල වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්ද කියන බලන එක හරිද මේ වගේ ඒවා ගොලංග විභාගයට අහන්න පුළුවන් ඒ කියන්නේ වාක්‍යයක් වාක්‍ය ඇසුරෙන් ප්‍රශ්නයක් අහන්න අන්න ඒ වගේ අපි දැන් මේක කරාට පස්සේ ඒවා ගැන ඉගෙන ගමු ප්‍රශ්න හදන විදිය ගැන ඉක්මනට ඉවර වෙච්ච රේස් හෑන්ඩ් කරන්න බලන්න ඔව්ලාමයි මේ අච්චුපතේ තියෙන්නේ මන්ද මෙච්චර වෙලා කිව්ව අච්චුපතේ තියෙන්නේ කියලා ආ අහන් හිටියේ නැද්ද අච්චුපතේ තියෙන්නේ අච්චුපතේ 17 වෙනි පිටුවේ තමයි මෙන්න මේ ටේබල් එක තියෙන්නේ ඉක්මනට 9 participants ආ finish finish ആ ඔක්කොම අතවස්සන්න බලන්න good अच्छुपते उत्तर लियान पोते टेबल लेके अंदर गिरा लिया नॉन कराने बाला कोई वेच्चा रेसान करना था विनाडी देखा कितर देना दान बान उत्तर
ළමයි මේක තේරුම් නැති අය ඉන්නවද තේරුම් නැත්නම් chat එකේ දාන බං මේකේ තියෙන්නේ ළමයි මෙන්න මේ ටේබල් එකක් දීලා තියෙනවනේ අපිට ඇක්ටිවිටි 7 එකේ ඒකේ බලන්නේ ටේබල් එක දිහා හොඳට බැලුවොත් ඔයාලට පේනවා දැන් බලන්න පළවෙනි රෝ එක ගත්තොත් මෙහෙම ගත්තොත් පළවෙනි එකේ තියෙන්නේ මොකක්ද එක්සැම්පල් එකක් is the cat drinking milk ඒ කියන්නේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මොකක් හරි දෙවෙනි එකේ ඒකට උත්තරය දීලා තියෙනවා බලන්න මේ පින්තූරය ඇසුරෙන් හරිද මේ පින්තූරේ බලන්න cat කිරිබොන ගමන්ද drinking milk ද නැහැ එදොර අපි දන්නවද නැහැ එයා කිරිබොන ගමන් නෙමෙයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ cat පූසා කිරිබන ගමන්ද අපි උත්තර දෙන්නේ නැහැ එයා කිරිබන ගමන් නෙමෙයි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ no he is not drinking milk අර අහලා තියෙන ප්‍රශ්නේම the cat is not drinking milk කියලා වස් තුන්වෙනි පද දාන ඕනේ එයා මොකද කරන්නේ එයා මොකද කියන්නේ ගහට නගිනවා the cat is climbing the tree ඒ වගේ ඔයාලා පළවෙනි එකේ ප්‍රශ්නේ දෙවෙනි කොලම් එකේ දාන ඕනේ ඒකේ උත්තරේ සහ ඒක අර පොඩක් උත්තරේ වැඩි කරලා එයා මොකක්ද කරන්න කියන එක දාන්න ඕනේ. තේරුණාද හෂනිකා? අනිත් අය? හරි. Shall we discuss? පළවෙනි තුන්වෙනි එකේ දැන් තියෙනවා මොකක්ද? තුන්වෙනි එකේ තියෙනවා blank එකක්. හරිද? blank එකෙන් මෙතන තියෙනවා No mother is not ordering the flowers. හරිද? ඒ කියන්නේ මෙතන අපි ප්‍රශ්නයක් තමයි ලියන්න ඕනේ. මේ ප්‍රශ්නේ උත්තරේ මෙතන දීලා තියෙනවා. බලන්න උත්තරය දීලා තියෙන නැහැ. Mother is not ordering the flowers. අම්මා මලට වතුර දාන්නේ නැහැ. අහලා තියෙන ප්‍රශ්නේ මොකද? මලට වතුර දානවද කියලා නේද ප්‍රශ්නේ අහලා තියෙන්න ඕනේ. එතකොට කොහොමද අහන්නේ? දැන් mother is not කියලා තියෙනවනේ. එතකොට මෙන්න මේ is කියන එක අපි මුලට ගන්නවා ප්‍රශ්නයක් අහදී is කියන එකයි mother කියන එකයි තැම්මාරු කරනවා is mother watering the flowers අර වාක්‍ය ඉතුරු ටික හැමම ලියනවා watering the flowers කියලා ප්‍රශ්නයක් හින්දා ප්‍රශ්නාර්ථ ලකුණු තුන ඉවර කරනවා තේරුණාද එතකොට දැන් අම්මා මල් වලට වතුර දාන්න නැත්නම් අම්මා මොනවද කරන්නේ බලන්න පින්තූරය අම්මා මොනවද කරන්නේ කියලා ආ අම්මා විදුර අතු ගන්නවා වත්ත අතු ගන්නවා හරි අපි කොහොමද කියන්නේ අම්මා වත්ත අතු ගන්නවා කියලා අම්මා the mother අම්මා නම් ඈඳ ඉස්සාවේ දෙන්නේ අම්මා කියන්නේ එක්කෙනයි is අතු ගන්නවට මොකක්ද කියන්නේ sweep හැබැයි මං කිව්වා පිට ડિස්ක්‍රිප්ෂන් එකක් ලියන්නේ ing එකතු කරලා. එතකොට sweeping the කිව්වොත් වාක්‍ය කියලා garden the mother is sweeping the garden. තේරුණාද නැද්ද? ලියන විදිහ. හරි. ඊට පස්සේ අහසිනා is grandmother drinking tea කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. Sorry, is grandfather drinking tea? Siya, thebona mag, thebona gamangd. Api balamu siya thebona gamangdinne. Nae, the siya patthare akkiya vanni. Etur api thebona gamangda udne the keldaanoni. Nae ne, etur no. Keldaala grandfather kine ko mulilliye no. Grandfather, maine meeti ko maru karna grandfather isse kai. Prashna kaha dinang isse ko mulate na ma? वाक्य अकेले दिना मेरे पास है ना grandfather is not drinking tea ना तो हिंदा not down or not drinking tea ऐ ना grandfather मुकाबले कराने या पत्थर या क्यों ना तेरे को हम लिया ने सिया grandfather is दामा reading a newspaper kiyala apita liyanna puluwa therunada therunada kids
හරි. හරි, good. ඊළඟ එක. අහලා තියෙනවා are the ducks eating? අය ටික පේන්නේ නැහැ නේද ළමයි ඔයගොල්ලන්ට? මේ ටික පේනවද? නැහැ නේ. ඉන්න මම ඒක හදන්නම්. කැම් එක. තරව කන ගමන්ද In the pond. තේරුණාද නැද්ද? හරි. ඊට පස්සේක අපි බලමු. අච්චරයිනේ. හරි, මෙඩි කම්ප්ලීට් කරගන්න බලන්න වැඩදිච්ච අය. ප්‍රශ්න තියෙන අය අහන්න පුළුවන්. හරි. අපි දැන් යමු ඇක්ටිවිටි 8 එකට. ඔන්න මම දැන් ඔයාලට පුංචි ටර්ම්ස් ටිකක් කියලා දෙන්න යන්නේ. හරිද? මම මේ කියලා දෙන ටර්ම්ස් වලට කියනවා ළමයි WH ටර්ම්ස් කියලා. WH ටර්ම්ස්. හරි. ඉවරයිනේ මම හිරස් කරනවා. මම දැන් ඔයාලට ටර්ම්ස් ටිකක් වචන අමුතු වචන ටිකක් කියලා දෙන්න යන්නේ. ඒ වචන වලට කියනවා ළමයි මේ ටර්ම්ස් වලට WH. WH ටර්ම්ස් කියලා. ආ මොනවද මේ WH ටර්ම්ස් කියලා කියන්නේ? ළමයි WH ටර්ම්ස් කියනවා අපි ඒවට ඇයි ඒව W අකුරනේ H අකුරනේ තමයි පටන් අරගෙන දිනේ. ඒක ඉන්න. මම දැන් පුංචි උදාහරණ ටිකක් එක කියන්නම් WH ටර්ම්ස්. What? What? All the pain on the W actually in Patangarantini. What? Tavagatot, where? Tavagatot, who? Oh, Tavakagatot, why? Why? You will give me Tavakamatilian and when? Only them was in a Pahagdun. Harder. මෙන්න මේවා ටපි මෙන්න දැන් මේ WH terms නේ ටිකක් what where who why when දැන් මේ ටික දැනට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ බලන්න මේ හැම එකම පටන් ගන්න WH වලින් ළමයි අපිට මෙන්න මේ පද පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්න හරිද මම දැන් උගන්වන්න හදන්නේ කොහොමද මේ මේ ප්‍රශ්නයක් අහන්න කියලා හරිද අපි බලමු මුලින්ම අපි එක හින්දා මෙන්න මේ වචන වල තේරුම් ඉගෙනගෙන ඉමු. අද අපි මේ වචන වල තේරුම් ඉගෙන ගන්නයි හදන්නේ.
what කියන්නේ කේ තේරුම මොකක්ද මොනවද අන්නේ එහෙම තේරුම මොකක්ද මොනවද අන්නේ ඒ වගේ තේරුමක් තමයි what කියන එකේ තියෙන්නේ where කියන්නේ කොහෙද තැනක් කොහෙද කියලා අහන පස්සෙන් ප්‍රම් where who කියන්නේ කවුද why කියන්නේ ඇයි when කියලා අපි පාවිච්චි කරනවා කීයටද කවදාද දිනයක් ගැන අහන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ when කියන එක කවදාටද කීයටද ඒ වගේ දිනයක් වෙලාවක් ගැන අහන්න පාවිච්චි කරනවා when හරිද දැන් මෙතෙන්ට යනකන් තේරෙනවද WH terms ගැන හරි දැන් WH terms කියලා මෙන්න මේ වචන පහ ලියා ගන්න තේරුණාද නම් WH terms ටිකර් මොන වගේ දේවල් වලද පාවිච්චි කරන්න කියලා හරි ඉක්මනට WH terms කියලා ලියලා මෙන්න මේ වචන ලියා ගන්න ඉක්මනට අපිට වෙලාව නැහැ එකයි තව 5 minutes වගේ තියෙනවා මංගද හෝම්වර්ක් එකක් දෙනවා ළමයි. ඔන්න next week මතක් කරන්න හෝම්වර්ක් එකක් දෙනවා කියලා. දුන්නා කියලා. අපි අද grammar ටික cover කරා ළමයි අර paper එකේ discuss කරලා. අද අපි මේ අචුපතේත් මේවත් ඉතින් ඇත්තටම grammar ළමයි. එනකොට මේවා ලියාගෙන අචුපත පැත්තේ. මේවත් අපි මේ ව්‍යාකරණ කොටස් තමයි කතා කරන්නේ. WH words. හරි. හරි. What කියන්නේ මොකක්ද මොනවද? where කියන්නේ කොහෙද? who කියන්නේ කවුද? why කියන්නේ ඇයි? when කියන්නේ කවුදද? කීයද? වගේ දේවල් අහන්න අපි පාවිච්චි කරනවා. හරි. What කියලා අපි බලමු. මොනවද අහන්න පුළුවන්? අපිට කියන්න පුළුවන්. What is your name? බලන්න එතකොට What කිව්වම මොකක්ද මොකක්ද ඔයාගේ නම What is your name දැක්කද What කියන එක පාවිච්චි කරන්න පුළුවන් තැන් එතකොට අපිට where කියන එක පාවිච්චි කරන්න පුළුවන් කොහෙද ඔයා ඉන්නේ where are you ඔයා කොහෙද නැත්නම් where do you live ඔයා ජීවත් වෙන්නේ කොහෙද අන්න ඒ වගේ තැනක් ගැන අපිට අහන්න පාවිච්චි කරන්න පුළුවන් කොහෙද නැත්නම් where is your pencil කොහෙද ඔයාගේ pencil අන්නේ වගේ අහන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ where කියන වචනේ. Who කවුද? Who is your class teacher? කවුද ඔයාගේ පන්ති බර ගුරුතුමිය? නැත්තම් who is your best friend? Who is your best friend? කවුද ඔයාගේ හොඳම යාළුවා? අන්නේ වගේ කවුද කියන එක අදහස් කරනවා අපි who කියන පදේ. Why? අපිට why කියන පදේ යොදන්න පුළුවන්. ඇයිනේ? Why are you late? You are parakku. Why did you go? You are gear. Hey, mokakd. Hey, kira hanna apita puluwa menne why kiyana padaye pawichchi karanna. When? Ekena when kiyana ekak api ahanne koi welawa kawadada kiyirda wage deyak. Ekena when will you come? Oya enne kawadada? When will our class start? Panthiya patan ganne kiyedada? When did you come? ඔයා ආවේ කීයටද කවදටද වගේ අර වෙලාවක් සංකේතවත් කරන්න අපි යොදා ගන්නවා ප්‍රශ්නකදී when කියන පදේ. හරි. මට දැන් කියන්න මේ උගන්නපු ටික හොඳටම තේරුණාද? WH words ගැන. හරි. good hari api dan punji udaharana tikak ud liya gamune wakya deka thula what ekem mokak udaharana apita danna what is your name mokakda oyage nama what is your name onna where ekak pawichchi karanna puluwan thana mokakda
Where are you? නැත්නම් where is my book? මගේ පොත කොහෙද? තුන්වෙනි එකට who? කවුද කියලා අහන්න පුළුවන්. Who is your best friend? කවුද ඔයාගේ හොඳම යාළුවා? ඒ වගේ කවුද කියලා අහන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් who කියන එක. Best friend. Why did you go? අයියෝ යන් ගියේ. මොකක් හරියක් ඇයි කියලා අහන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් why කියන එක. ඊළඟ එක when. When when will you come? ඔයා කීයටද එන්නේ අර මේ වගේ වචන වාක්‍ය අපිට ලියන්න පුළුවන් මේ WH words වලින් අපිට ප්‍රශ්න හදන්න උපයෝගී වෙන වචන තමයි මේ WH words කියලා කියන්නේ තේරුණාද හරි ළමයි දැන් හැමෝම වීඩියෝ ඔන් කරලා පොඩ්ඩක් අවසන් තේරුණ අය හැමෝම ඉක්මනට අපේ ටයිම් ඉවරයි තේරුණාද උසන්න සහස්‍රි තේරුණාද වීඩියෝස් ඔන් වෙන්න වෙලා යනවානේ රේස් හෑන්ඩ් කරත් කමක් නැහැ ගුඩ් වෙරි ගුඩ් ළමයි ගුඩ් ගුඩ් ලවන්නා තේරුණා නැද්ද අතෝසන තේරුණාය? සහස්‍රි තේරුණාද? තේරුණාද සහස්‍රි? good. හරි. ළමයි හරි ගුඩ් හරි ළමයි එහෙනම් අපි අදට ක්ලාස් එක නතර කරමු පහමාරයි වෙලාව දැන් ළමයි හෝම්වර්ක් එකක් මං දෙනවා හෝම්වර්ක් එක තමයි මෙන්න මේක ඇක්ටිවිටි 8 එක ප්‍රශ්න පිටු අංක 17 තියෙන මෙන්න මේ ඇක්ටිවිටි 8 එක ඔයාලා ගෙදර වැඩ විදිහට කරගෙන එන්න ඕනේ තේරුණාද මේ ඇක්ටිවිටි 8 එක ප්‍රැක්ටිස් ඇන් රයිට් කියලා තියෙන්නේ පිටු අංක 17 පේජ් නම්බර් 17 17 පිටුව ඇක්ටිවිටි එක කීයද ඇක්ටිවිටි 8 මේක හෝම්වර්ක් හරි හරි ළමයි එහෙනම් අපි අදට ක්ලාස් එක නතර කරමු bye Goodbye.